දැන් සාගරකාරී වසම් හරි ජනාධිපතිතුමා හරි ඇවිල්ලා මේ ජනාධිපතිවරණේ අපි මේ අවුරුද්ද අන්තිමේ තියෙනවා ඊළඟ මාස 3ේ තියෙනවා ලබන අවුරුද්දේ මුලකල තිබ්බ තියෙනවා කියලා කිව්වට මේ ජනාධිපතිවරණේ එන්නේ නැත මේ ජනාධිපතිවරයා අහම්බෙන් ජනාධිපති වුණේ මේ ජනාධිපතිවරයා මේ දුර කාලයේ අවසාන දවස දක්වාම ඒකේ රස බල බල ඉන්නවා මොකද ඔහුට කඳවුරක් නැහැ ඉදිරිපත් වෙන්න මේ කණ්ඩායමක් නැහැ පෝට්ටුවෙන් ඉදිරිපත් වෙනවද ස්වාධීනව ඉදිරිපත් වෙනවද එහෙම ඉදිරිපත් වෙලා දිනන්න පුළුවන්ද කියලා තක්සේරුවක් නැහැ ඉතින් ඒ නිසා මේ පෙන්නන ජනාධිපතිවරණය කලින් එනවා කියලා පෙන්නලා මේ පැත්තෙන් කෑල්ලක් ඒ පැත්තෙන් කෑල්ලක් කඩලා ගන්න පුළුවන්ද කියන එක අනිත් එක අපිට තේරෙනවා දැන් මේ පෝට්ටුවේ තියෙන ප්‍රශ්නේ ඒ දැන් ජේෂ්ඨයෝ 10 දෙනාට ඇමතිකම් දෙන්නේ නැහැ ඊළඟට දැන් කියනවා 30 ප්‍රමාණවත් කියලා ඉවරලා. එතකොට මේ අර්බුද මැද ජනාධිපතිවරණයක් එනවා කියන එක බොරුවක්. ඒ නිසා අපි අභියෝග කරනවා. වර්තමාන ජනාධිපතිවරයා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් නිසා ඔහුට ඡන්දයෙන් පත්වන ජනාධිපතිවරයෙකුට හිමි වෙන අවුරුදු 4කට පස්සේ මැතිවරණය කැඳවීමේ හැකියාව නැති නිසා ජනාධිපතිවරණය තියන්න ඕන නම් ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන අපි අධ්‍යක්ෂකම උත්සව සහයෝගය දෙනවා. දැන් තැන් තැන් වල මාධ්‍ය හමුවීම් කියන්නේ තිය ඉන්න ඕනේ. ජනාධිපතිවරණය අත්‍තරම තියෙනවනම් ඒ සඳහා සංශෝධන ගේන්න ඕන නම් ඒ සංශෝධන පාර්ලිමේන්තුවට ගේන්න අපි හෙට උනත් අත උස්සනවා අවුරුදු 4 3ම ආර කරන්න ඕන නම් ඒකටත් අපි අත උස්සනවා හැබැයි ඡන්දේ තියන්න ඉදිරිපත් වෙන්න අපි අපේක්ෂක නම් කරලා ඉවරයි අපි ජනාධිපතිවරණයට සූදානම් වෙමින් පවතින්නේ හරිද එතකොට මේ ව්‍යවස්ථා සංශෝධනය ඕන නම් ගේන්න අපි අභියෝග කරනවා ඒක එන්නේ නැහැ එනිසා අපි පැහැදිලිව කියන්න කැමති මේ ඔක්කොම නාට්‍ය පමණයි. දැන් පොහොට්ටුවේ ඉන්න අය උනත් දන්නවා, මැති ඇමතිවරු දන්නවා. දැන් මේ තෙල් මිල චුට්ටක් අඩු වුණා, ගෑස් මිල චුට්ටක් අඩු වුණා, බඩු මිල චුට්ටක් අඩු වුණා. ඒ කියන්නේ අපේ වම් පැත්තේ කලිසමෙන් රුපියල් 100ක් ආණ්ඩුව අපෙන් අරගෙන රුපියල් 10ක් දකුණු පැත්තේ සාක්කුවට දීලා තියෙනවා. හරිද? එතකොට අර නැති වෙච්ච 90 ගැන කතා කරන්නේ නැහැ කවුරුවක්වත්. හැබැයි මේ ඔක්කොම සෙල්ලම් දාලා තියෙන්නේ කොහමද? ණය ගෙවන්න නැතුව. ආනයන අරින් නැතුව එනිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආපු එකකතාවයන් අණුව ඉදිරි මාස දෙක තුනක් ඇතුළත නැවත ණය ගෙවීම ආරම්භ කරන්න ඕන. එතකොට ඩොලර් මේ රටෙන් එළියට යනවා. ආනයනයන් ක්‍රමානුකූලව ඕපන් කරන්න ඕන. එතකොටත් ඩොලර් එළියට යනවා. දැන් මේ වෙනකොට ඇඟලුම් ශාස්ත්‍රයේ ගිය අවුරුද්දට සාපේක්ෂව අපනයනය 120 කින් පමණ අඩු වෙලා තියෙනවා. ඔව් විදේශ ශ්‍රමිකයන්ගෙන් එන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා ඩොලර් මිලියන 150ක් 170ක් විතර ප්‍රමාණයක්. හැබැයි ණය ගෙවන්න ඩොලර් එළියට යනකොට ඒ වගේම ආනයනයට ඩොලර් එළියට යනකොට තත්ත්වය මොකද්ද කියලා පෙනේවි. අපි කියනවා තැන් තැන් වල බොරුවට මේ අර ඡන්ද එනවා මේ ඡන්ද එනවා කියලා කියන්නේ නැතුව ඡන්ද තියන්න. හරි. ඔබලා ප්‍රාදේශ සභා ඡන්දෙට බයයි. පළාත් සභා ඡන්දෙට බයයි. නමුත් ජනතාවට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කිරීමේ අවස්ථාව දෙන්න. ඔබලා වඩාත් කැමති පාර්ලිමේන්තුවට නම් පාර්ලිමේන්තුව විසිරුවන්න. ඒකටත් අපි කැමතියි. ඔබලා වඩාත් කැමති ජනාධිපතිවරණය තියනනම් ජනාධිපතිවරණය තියන සංශෝධන ගේන්න. ඒකටත් අපි කැමතියි. දැන් අද ප්‍රාදේශ සභාවක් නැහැ. අද පළාත් සභාවක් නැහැ. ඊට පස්සේ මේ පාර්ලිමේන්තුව ජනතාව පිළිගන්නේ නැහැ. ජනාධිපතිවරයාට ජනවරමක් නැහැ. ජනවරමක් නැති ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරු ගෙනල්ලා කියනවා කැබිනට් පත්‍රිකාද අදා ඉන්න එපා. මාත් එක්ක වැඩ කරන්න ඩිරෙක් කියලා ඉවරලා. මහජන ඡන්දයෙන් පත්වන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන එකේ තර්කය මොකක්ද? ඒකේ අර්ථය මොකක්ද? ඒක ක්‍රියාවේ යෙදෙන්නේ කොහොමද? ජනාධිපතිවරයා ප්‍රාදේශ සභාවකුත් නැතුව, පළාත් සභාවකුත් නැතුව ධාරින්ට පවරලා, ඒ වගේම අමාත්‍යාංශ ලේකම්වරු එක්ක ඍජුව වැඩ කරනවා නම් මේ පාර්ලිමේන්තුව කොහෙත් නැහැ. ඉතින් ජනාධිපතිතුමා කැමති ඒ ක්‍රමයට නම් ජනාධිපතිවරණය කියන්න. අපි කැමති ඒකට. දැන් ඩෙන්ගු ගැන කතා කරනවා. ගිය අවුරුද්දට සාපේක්ෂව ඩෙන්ගු වැඩි. ඇයි ඒ? ඩෙන්ගු වැඩි වෙලා තියෙන ප්‍රාදේශ සභාවල අරමුදල් කපලා. ප්‍රාදේශ සභාවට මදුරුවන්ට දුම් ගහන මැෂින් එකට තෙල් ගහන්න විදියක් නැහැ. අපි දැක්කා දැන් අද වෙනකොට ළමා රෝහලේ සමහර ඇඳන් වල ළමයි දෙන්න තුන් දෙනා ඉන්න තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඇයි මේ? සම්පූර්ණ ග්‍රාමීය පරිපාලනයම අකර්මණ්‍ය කරලා කඩාවැටලා තියෙන්නේ. ඒ නිසා මැතිවරණ නොතැබීමේ විපාක තමයි මේවා. ඒ නිසා අපි පැහැදිලිව මාණ්ඩුවට කියන්න කැමති නිකන් මායාවල් වලින්, බොරු ප්‍රචාර වලින්, මාධ්‍ය කැම්පේන් වලින්, සෝෂල් මීඩියා පේජස් ටික සල්ලි අරගෙන එහෙම කරන්න බෑ. මහින්ද රාජපක්ෂ 2015 දී සීගිරි පර්වතයට වැඩි උස කටවුඩ් දාගෙන, සිල්රදි බෙදාගෙන, බඩු බෙදාගෙන ගියා. මාධ්‍ය ආයතන මහින්දට කඩේ ගියා. ජනතාව නිහඬ විප්ලවයකින් මහින්ද රාජපක්ෂව පරාජය රබත් කරා. දැන් ඒ ගමනම තමයි වෙන්නේ. එදා ශිරාණි බණ්ඩාරනායකෙන් පටන් ගත්තු එක අද ජනකරත්නායකෙන් පටන් ගන්නවා. හරිද? ඒ නිසා ඔය පේජස් වලින්, සෝෂල් මීඩියා වලින් මොන කැම්පේන් කෙරුවත් ජනතාව ඊට වඩා
धनवत्ने रटतुलाकद संबंध इन सब विपक्ष अभी जनता हिटका